2016 මාර්තු 29 දින සහ 2016 මාර්තු 31 දිනයන්හිදී පවත්වන ලද බැඳුම්කර වෙන්දේසිවලදී සිදුකරන ලද අපරාධමය වැරදිවලට අදාළව සැකකරුවන් 12 දෙනෙක් වරෙන් තුලාගෙන අතරංගුර ගන්නා ලෙසයි නීතිපති දප්පුලද නිවේරා මහතා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙන්නේ. මේ අනුව එම මහබැංකු බැඳුම්කර වෙන්දේසිවලට අදාළව සැකකරුවන් 12 දෙනෙක් නම් කර තිබෙනවා. එම සැකකරුවන් වන්නේ Perpetual Treasuries Limited, සංදේශ් රවීන්ද්‍ර කරුණානායක, ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍ර, අර්ජුන් ජෝසප් ඇලෝෂියස්, පලිසේන අපුහමිලාගේ දුන් කසුන් ඕෂදී පලිසේන, ජෙප්‍ර ජෝසප් ඇලෝෂියස්, චිත්ත රංජන් හුළුකල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දියේ පුංචි හේවා, තුය හැන්නදිගේ බුද්ධික සරච්චන්ද්‍ර, සංගරපිල්ලේ පදුමනාපන්, බදුකට හේවා ඉන්දික සමන් කුමාර යන අයයි. මේ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 386-398 වගන්ත සමග කියවිය යුතු සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ විෂයලා සිදුකර ලබන වැරදි සම්බන්ධයෙන් සහ ස්කන්ධ සහ සුරකුම්පත් ආඥා පනතට අදාළව මහබැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන් විෂයලා නිකුත් කරන ලද චර්යා ධර්ම සංග්‍රහයේ දක්වා ඇති වැදගත් හෙළි නොකරන ලද තොරතුරු හෙළි කිරීම, වෙළඳපොළ මිල තම වාසී සඳහා කෘතිමව ඉහළ දැමීම සහ ඉහළ දැමීමට තැත් කිරීම අදාළ බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් අනාවරණය වන චෝදනා බවයි නීතිපතිවරයාගේ ලිපිහි දැක්වෙන්නේ. එමෙන්ම එකී වැරදි සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, එම වැරදි සිදුකිරීම සඳහා අනුබල දීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් එරෙහිව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති හේයින් ඔවුන්ව වරෙන්තුවක්ගෙන අතරඟුර ගන්නා ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යවා ඇති ලිපිහි වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අනුව අදාළ චෝදනා සියල්ලටම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සුදුසු වාර්තාවක් මත නියමිත මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ කරුණු වාර්තා කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තුවක් ලබා ගැනීමට ක්‍රියා කරන ලෙසයි නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙන්නේ. එමෙන්ම බැඳුම්කර වෙන්දේසි විෂයෙහි කරන ලද වැරදි සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් 12 දෙනාගෙන් සටහන් කරගන්නා ලද ප්‍රකාශයන්හි පිටපත් නොපමාව තමා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.